අමාත්‍යංශයක් බාර දෙන්නේ ඒ විෂය ගැන තේරුමක් තියෙන කෙනෙකුට. හැබැයි Tamange අමාත්‍යංශයෙන් කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන තේරුමක් තිබ්බ නැති ඇමති කෙනෙක් ඉන්නවා. අඩුම ගානේ දැන්වත් ඔහුට ඒක තේරිලා ඇද්ද? ඒකට උත්තරේ හොයමු අද කියන කතාවලින්. කියන කතා. ගොඩක් කටි දාගෙන ඉන්නේ හරිම පඳුර දීලා තියෙන ටෙලිග්‍රෑම් වරින අමාත්‍යංශයක් විතරයි දීලා තින්නේ කියලා. ඒක ටෙලිකොම් කෙලිකොම් ටෙලිෆෝන් එකක් දෙන එක නෙමෙයි සාමාන්‍ය. මේක ඩිජිටල් තාක්ෂණිකවම ගොඩක් කටි සමහර තේරෙන්නේ මට තේරුණෙත් නෑ ඇත්තටම. නමුත් මට තේරුණේ ඔක ඊයේ ෆ්‍රේද කැබිනට් රැස්වීමට ගියාට පස්සේ ලංකාවේ අනාගතය රඳාපවතින අමාත්‍යංශය තමයි මේ අමාත්‍යංශය. ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කර අපිට අඟුලිමාලලයි දේවදත්තලයි අජාසත්තලයි ඔක්කොම එකතු කරගෙන යන්න පුළුවන් නම් අපි ඒ සඳහා ඉදිරිපත් වෙනවා කියලා මේ වෙලාවේ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ප්‍රධාන පක්ෂ වලට විසඳුම් ඇති කරන්න දෙන්න කියපු මේ සංස්කෘතිය අපි සාර්ථක කරගතු විතරයි මේ රටේ උතුරෙත් දකුණෙත් අන්තවාදය සහ ජාතිවාදය අපිට සදාටම පරාජය කරන්න පුළුවන් මේ ජාතික ආණ්ඩුව ආකෘතියට හුරු වෙන්න රියල් ප්‍රමෙතුමනි අපිට පුළුවන් වුණාට ඉක්මනට පාක්ෂිකයන් ටිකක් අමාරුයි ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ හයිවේ එකේ හයිබ්‍රිඩ් කාර් එකකින් යනවා ඉක්මනින් යන්න පුළුවන් නියමිත වේලාවට ගමනාන්තයට යන්න පුළුවන් ඒ වගේම කාර්යක්ෂමයි ඒ වගේම බොහොම පහසුයි තිබ්බා එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම මෙහෙන් හැඳගෙන ආණ්ඩුවක් හදන්න හැබැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ මෛත්‍රී සමාජයක් වැඩසටහනේ ඉඳලම ජාතික රජයක් පිළිබඳ අදහස මතු කරා මම එතුමාට අමතන්නේ සර් කියලා එතුමාට මම අමතන්නේ මල්ලි කියලා එදා ඉඳලා දැන් අපිට එකට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා අපි දෙදෙනාටම තියෙන්නේ එකම නිදන්ගත රෝගයක් දැන් ඒ සේරම ගම් වාරණයකට යටත්ව ඉන්න වෙලා තියෙනවා මේ යහපාලන යටතේ මගෙන් බලාපොරොත්තුනේ හොරු අල්ලන්න ඉතින් මම අගමැතිතුමාගෙනුත් ඇහුවා හොරු අල්ලන ඇමතිකමක් තියෙනවද කියලා එතුමා කිව්වා එහෙම ඇමතිකක් නැහැ එස්.බී. දිසානායක මහත්තයා යටතේ ඉන්න විරෝධාර රංජන රාමනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ හිටපු ඔවුන් විසින් පිළිකුල් ලෙස ප්‍රතික්ෂේප කරපු චරිත මම දන්නේ ඒ දෙන්නෙන් කාටද මේක දරා ගැනීමේ ශක්තිය තියෙන්නේ කියලා ඔක්කොම කුණු එකතු කරලා කාපට් එක යටට දාලා කාපට් එක වැහුවා වගේ දැම්මා මහින්ද රාජපක්ෂ මහත්තයන්ගේ ඔයේ කණ්ඩායමම කාපට් එක යට දැන් ඉන්නේ යට වෙලා තියෙන එක ගැන අපි සන්තෝසයි නමුත් එළියට අරගෙන ගහලා තලලා එලිදරව් කළා ඒකේ තියෙන නිෂ්පල භාවය පෙන්නලා දෙන්න නම් වැඩි හොඳයි අද කනගාටුවම දේ තමයි යාපාලනේ රජයේ කියපු හැමදේම අද ආපසරේ හැරිලා තියෙනවා අපි කියපු හැමදේම ඉල්ලාස් කරගන්න වෙයි දැන් ළඟදී යන විදියට නා ජාතික ආණ්ඩුවට එකතු වෙනවා කියන්නේ UNP එකට කඩේ යන එක නෙවෙයි ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න දැන් කියන දේ ලැබුණු තනතුරත් හොඳයි මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳයි මෛත්‍රීපාල සිරිසේනත් හොඳයි අලුත් මැති ඇමතිකම් ගත්ත අය කවුද කියලා දැන් රටම දැකලා ඉවරයි පිල් පනින්නේ නැහැ කියලා ලේවලින් අත්සන් කරලා සහතික කරපු කෙනෙක් තමයි එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා. ඔහු පහුගිය පාර්ලිමේන්තු ඡන්ද දෙකේදීම මාතරින් පළවෙනියා. හැබැයි තාමත් ඔහු නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරයි. අඩුම ගානේ නියෝජ්‍ය ඇමතිකමක්වත් නැහැ. ඒකට හේතුව අපි ඇහුවම ඔහු මේ ඇත්තද කියන්නේ. ඇත්තද කියන්නේ? මම ඒ පිළිබඳව අමුතුවෙන් කල්පනා කරන්නේ දින 100 ආණ්ඩුව තුලත් මට තනතුරු තිබුණ නැහැ හැබැයි මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මාව තියන්න තියෙන ඉහළින් ඔසවල තිබුණා ඒ ප්‍රශ්නය මගේ සීමාව තුල පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි මොකද තනතුරු තානාන්තර දෙන්නේ මම නොවන නිසා මම යදුණු අරගලයේ බොහෝ දෙනාට තේරුම් ගන්නට බැරුණා. මම නායකත්වයට එරෙහිව අරගලයක නෙමෙයි යදුණේ. මම අරගල කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන්නේ. ඒ අරගලයේ ජයග්‍රහණය කළා තියෙනවා. ඉතා පැහැදිලිව. ඒක පාක්ෂික වෙනුවෙන් මහපටැංගිලි දෙකෙන් දුන්නු නොවෙනස් සහතිකයක්. ඒ තීරණය කළ යුතුව තියෙන්නේ ඉතිහාසය සහ මගේ භාවිතාව පිළිබඳව විනිශ්චය කරන ජනතාවත් ඒ වගේම රටේ දේශපාලන අධිකාරියට අදාළ සියලු පාර්ශ්වයන්. තනතුරු තානාන්තර සම්බන්ධයෙන් මම කාත් එක්කවත් කතා කළ යුතු නැහැ. සුදුසු වෙලාවට සුදුසු අනතුරු ලැබේ. පුවත් පෙළක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්
උඩුගම්පොළ ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක අඹුසමියුලක් සහ වයස අවුරුදු 3000 ක දියණියක් අබිරහස් ලෙස මියගොස් සිටිනවා. දියණියගේ සිරුර නිවසට යාබදෝ පිහිටි ලින්දක තිබී සොයා ගැනුණා. ගම්පා පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම මල් සිරුර සොයාගත් අතර මොවුන් මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අබිරහස් ලෙස මියගිය රග ක්‍රීඩක වසින් තාජ්ඩීන්ගේ මරණය සම්බන්ධ නඩු විභාගයේ වැදගත් සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල වී ඇති බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ මෙම නඩු විභාගයේ අද කැඳවු අතර නඩුවේ සාක්ෂිකරුවන්ට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙවැනි විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. ඌවපළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබුණා. ඒ මහියංගනේ ප්‍රදේශයේ රජයේ ඉඩම්වල ඉදිකිරීම සඳහා වන ගනුදෙනු පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු නොවුණු බවට සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මෙරට සිදු වූවායයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරු පළාත් සභා මන්ත්‍රී එස් සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් අද පාදයාත්‍රාවක් ආරම්භ කළා. කිලිනොච්චිය නගරයේ සිට යාපනය දක්වා මෙම පාදයාත්‍රාව ගමන් කිරීමට නියමිතයි. විදේශීය පරීක්ෂණ ජාන්තරය ඇති කරන්න ඕනේ කියලා ඉල්ලීම කරන්න තමයි මේ පාගමන කිලිනොච්චිය නගරයේ ඉඳලා අපි පටන් ගන්නවා. මේ අතර ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනු ගණේෂන් මහතා අද මල්වතු අස්කිරි මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මං දැක්ක මේ සිවාජලිංගම් මන්ත්‍රීතුමා අද සිට පාගමනක් යනවලු මේ ජාත්‍යන්තර විමර්ශනය ලීම කරගෙන. ඒක මං හිතනවා සිවාජලිංගම් මන්ත්‍රීතුමාගේ පෞද්ගලික මතය. එමෙදාම තමයි ඒකයි කරේ. රටම කෙටියෙන් ලයිව් ඇට 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.